සකිතිත් මේදාත් විමුක්ති ආපසු පාර්ලිමේන්තුව කිට්ටුව දේවන්නාව අද්දර වූ අවන්හලකට ගියේ නිස්කලංකේ කතා කරන්නට සිතාගෙන. ඒ ඊටාම ලස්සනට සකසා තිබූ අවන්හලක් විය. අවන්හලට පියසුණු පසු කෙලින්ම දර්ශනය වන්නේ දේවන්නාවයේ. හෝටලයට ආපසු විමුක්තිට දුක සිතුමි. වාශාවත් මේ ගමනට එක් කරගත්තා නම් ඔහුගේ හිතට සැනසීමකි. එයි මල්ලියේ විමුක්තිගේ මූණේ වූ දුක දැක මේද ඇසුවාය. නෑ අංකේ මොකුත් නෑ. කෙල්ල මතක් වුණා නේද? විමුක්තිර පුදුම සිතුනි. තමගේ හිතේ ඇතිව හැඟීම අක්කා දැනගත්තේ කෙසේද? අක්කා කොහොමද හිතුවේ? මාත් පණ කඩාගෙන ආදරය කරපු ගෑණියෙක් මල්ලියේ. අපේ පපුවල් එහෙමයි. මේ දකිවි කරුණාවෙනි. ඔවුන් ගොස් ආඩිවේ සුන්දර ලෙස එලිමානේ තබා තිබූ කුටු තුනකේ. අක්කා ටික මහත් වෙලා විමුක්ති මේදා දෙස බලාගෙනම කීවේ. සකිතිද ඒ අනුව ඇදෙස බැලුවේ. ඇඟ ගැන හිතන්න නැතුව කනවනි මල්ලියේ. උඹ අක්කගේ ඇඟේ ෂේප් එක නෑ කියලා අක්කව අතාරින්නේ නෑනේ නේද? විමුක්ති ඇසේ විහිළුවනි. අනේ මහත්තයෝ එහෙම කරන්නේ නෑ නේද සුදු මහත්තයෝ? මේදා කිව්වේ සකිතිගේ දෙක කොල් අතරට අත දමමිනි. අපේ ගෑනුන්ට අපිව අගේ නැත්තෙත් ඒකනේ. අපි කවුද කියලා හොඳට දන්නවා. ඔන්න ඉඳලා කතාවක් කිව්වා. දැන් මට ඔයාව ඇඟේ නෑ. එහෙමනේ. මේදා කිවි තරමක තරහගිනි. හරි හරි. විමුක්ති දෙදෙනාව සමතයකට පත් කළේ. අම්මා දැන් මම යන්නේ නැතන් ඔක්කොම හොයනවා. දෙනොත් මග දිගට ඇහුවා. තව ටිකකින් ෆෝන් එකටත් ගනි. අම්මා හොයන්නේ උඹව නෙමේ මල්ලි. එහෙනම් උඹ පිටිපස්ස ඉන්න ගෑණිව අම්මට ඒ ගෑණි කවුද කියලා දැනගන්න එක හරි වැදගත්නේ. ඔය ඇත දියවන්නව දෙස බලාගත්තන මොන්නේ. තමාගේ ජීවිතේ පේන හත් කවක දොරින් ඉන්නේ එකම ගැහැණියක් පමණි. ඒ ගැහැණියට මිසක, ඒ ගැහැණියගේ සුන්දර මිසක අන් කිසිම ගැහැණියකට මේ ආත්මයට එන්නට නොහැක. මම මොකද්ද අයියේ කරන්නේ? තීනාත්මක ප්‍රශ්නේ විමුක්ති අසුවේ. ඇත්තටම මේ ප්‍රශ්නේ ජීවිත දෙක තුනකට වැදගත් වෙනව ප්‍රශ්නයකි, තීරණයකි. මම හරියට මේ ගැන හිතුවා මල්ලි. අක්කයි මායි වෙන වෙනම හිතුවා. එකතු වෙලත් හිතුවා. ඉතින් එකම විසඳුමයි තියෙන්නේ. මොකද්ද? ඔය ඇසේ බිඳුම හඳෙන්නේ. සක්විතේ කියන්නට වෙලා ගත්තේ. මොන දේ වුණත් අයි කියපන්. මං වාශාව දාලා නම් යන්නේ නැහැ. එහෙ නියතියකි. එතන ඉහාට ගත හැකි යමක් මිසක අන් යමක් කරන්නට හිත දෙන්නේ නැත. අපි ඒක දන්නවා. උඹයි කෙල්ලයි වෙන් වෙනවට අපිත් කැමති නැහැ. ඒක වෙන්නත් බෑ අයියේ. ඒකේ පුදුම කෙල්ලෙක්. සක්විති සිනාසුනේ. තම් මල්ලි ආදරය කරන්නට පටන්ගත් දවසට මේ තරම් වීරු ලෙස ආදරය කරන බව ඔහු දැන උන්නේය. තව ටික කාලයක්වත් උඹට මේ ප්‍රශ්නේ කල් දාන්න බෑ. හරි අමාරුයි. තාතා දන්නේ ලබන මාසෙ වෙඩින් එක කරන්න. ඔබ වෙන කෙල්ලෙක් එක්ක යාළුයි කියලා හිතලා ඒ කෙල්ල කවුද කියලා දැනගන්න ගල් තමා මේ වෙඩින් එක ටිකක් හරි කල් යන්නේ. මං දන්නවා. ඒ වාශා කියලා දැනගත්තොත් මට හෙටම බඳින්න වෙනවා. මං ඒක දන්නවා. මං මොනාද කරන්නේ? මේදා විමුක්ති දෙස බලා උන්නේ. තීරණය ගන්න තියෙන්නේ ඔයාට. ඒත් ඒ තීරණේ අයයි මායේ ගත තීරණයට වඩා වෙනස්. අම්මයි තාත්තයි ඔයාගේ ප්‍රශ්නේදී හැසිරෙන්නේ සක්විතිගේ ප්‍රශ්නේදී හැසිරුණා වගේ නෙමෙයි. මොකද්ද මං ගන්න තීරණේ? කෙල්ලෝ බඳින්න, බැඳලා රට යන්න. මේදා එකවරම ඒ කියා දැම්මායි. එතකොට මේ ප්‍රශ්න අම්මා තාත්තා ඔයාලා ඒක තමයි රත්තරන් කියන්නේ මේ ප්‍රශ්නේදී ගන්න තියන්නේ ගන්න වාට හරි අමාරුයි කියලා. අම්මයි තාත්තයි වශර කවදාවත් කැමති වෙන එකක් නැද්ද අක්කේ? ඔහ මහා අසරණකමකින් ඇසුවේ. නෑ මල්ලි කවදාවත් නෑ. ඒ ගැන හිතන්නවත් එපා. ඒත් මං කියනවා එයාලට නොකිය මම මේ තියන්නේ ගන්නෙ නෑ. එක්කෝ මේ කෙල්ල ඒකේ පන්නලදායි. එතකොට මාත් ඒකි එකම ගෙදරින් යනවා. මේ කොල්ල තවම් බොළඳේ. ජීවිත ගැන මහා ගොඩක් දන්නේ නැත. මාව හරියට අවුල් වෙලා අක්කේ. මේ අහන්න මල්ලි, ඔයාට ඉක්මනටම තීනයක් ගන්න වෙනවා. ඒ විමුක්තිදි නොදන්නව නොවේ. කොහොමත් අක්කේ මගේ කටින් හිට අනිද්දම අම්මත් එක්ක වයිෂා ගැන කීවේ. ඒක නොකිය බැහැ. මේදා බැලේ සක්විති දෙසේ. කිල්ලට බැලලා ගෙදරින් එළවයි. ඕගනීතින් වෙන්නේ කමක් නෑ. කෙල්ලෙක දරාගනි. ඒත් මේ ප්‍රශ්නේ කොතනින් හරි මං අහුරවන්න ඕනේ. ඒ ඇත්තටම හොඳය. එසේ සිතුනේ මේ දාටේ.
ප්‍රශ්නයක් මේ තරම් සීතලට තිබීම හොඳ නැත. මාත් හිතනවා එහෙම හොඳයි කියලා. අපිටත් එතකොට බලා ගන්න පුළුවන් තත්ත්වේ. මේ තත්ත්වේ එච්චර හොඳ නැහැ. මෙහෙම ගියොත් අක්කේ අන්තිමට මට මොනවත් කර ගියා ගන්න බැරි වෙයි. ඔව් සක්විතිද කිවි ස්ථිර හඬිනේ. මොන දේ කියන්නත් කලින් ඒක කියනවා කියලා කිල්ලට කියලා ඉඳපන්. මං එයාට කියනවා නොකිය කරන්නේ නැහැ. කොහොමත් ඔහම හීන දෙක දෙක ඉඳලා ප්‍රශ්න වලට උත්තර එන්නේ නැහැ. ඒත් මල්ලි ඕක කිව්වම වෙන දෙයටත් මොන දීපන් හොඳේ. මොන දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ අයියේ. විමුක්ත කිව්වේ ගැඹුරු හඬිනේ. කිල්ලෝ ඉස්සල්ලාම අම්මා එළවයිද තාත්තා එළවයිද දන්නේ නැහැ. ගොඩක් වෙලාට දෙන්නම එකතු වෙලා හිගන්නේ කෝගේ පාරට ඇදලා දායි. මගේ කෙල්ල අඬ හරි රත්නපුරේට ඇයි. ගිහින් මං එනකල් බලන් ඉඳි. ඔහුට ඒ විශ්වාසය. ඇය අදත් මේ පපුව බදාගෙන කිව්වේ තමා නැතුව ඉන්නට බෑ කියයි. ඒ වචන ඔහු හැදෙහුයේ. ඉස්සල්ලා මල්ලි ඔයා මේක කියන්නේ අම්මා එක්කද තාත්තා එක්කද? දන්නේ යකේ. දෙන්න එකම එකපාර කියන්න. අම්මට විතරක් මුලින් කියන්න එපා. ඇයි ඒ? හදිසියවත් දෙන්නගේ ප්‍රතිචාර දෙකක් වුණොත් ඒකේ වාසිය කෙල්ලට. බබා හිතන්නේ නෑ දැකමට තාත්තා කෙල්ලට අනුකම්පා කරයි කියලාද? නිකම් මං හිතුවේ. මං හිතන්නේ නෑ බබා. සක්විති හිස්සණෙන් කීවේ. මේ දාට මේ වින්නට යන දේ ගැන ඇත්තටම බයයි. එහෙත් කරන්නට දෙයක් නැත. පසුදා විමුති නැගිටි තීරණයක් ගෙන. ඔහු පාන්දර 4 සිට අවදීනි. ජීවිතය ගැන බරපතල තීරණයක් ගන්නා පබෝකට සැනසීමක් නැත. ඔහු පාන්දර සිට අවදීන් බව ආශා දැනුණාය. ඇය උයන්නට නැගිටි පාන්දර 4ට. එහි වෙද්දිත් විමුක්තිගේ කාමරේ විදුලි බහන් දැල්වා තිබුණි. වාෂා කුස්සිට වී ඉුවේ තනිවමයි. අල්ලා නැගිටුන්නේ නැත. වාෂා පරිපුකාරියක් හදා හල්මසන් හොද්දද්ද හැදුවාය. ඇය ඌට මයිලෝ තේ එකක් හදාගෙන උඩට ගියේ පාන්දර 5:00ට පමණයි. ඒ අද්දි නැන්දාගේත් මාමාගේත් කාමර දෙස බලාගෙනම කියායි. නැත. ඔවුන් උන්නේ නිදාගෙනේ. ඌ ඇඳගන්නට සූදානමින් නාගෙන නාන කාමරේ සිටෙද්දි ඇයට ඇත්තටම පුදුමයි. ඇයි දෙයනේ මේ පාන්දර? ඔහු සීතල දිය බින්දු බේරෙන මෝන ඇගේ රෝසපාට කමුල් වල ඇතිල්ලුවේ. ඊට පසු ඇය ඒ වෙද්දි ඇඳගෙන උන් රෑදුම් මෑත් කර ඒ පපෝ ඉම්බේ. ඇති. කොහෙද මේ යන්න හදන්නේ පාන්දර? විමුති කතා නගර කෙල්ල දෙස බලාගත්තනම් බලා උන්නේ. සමහර විට හිට උදෑසන වෙද්දි මේ කෙල්ල මේ ගෙදර නැත. එහෙ සදාකාලයටම ඇයව මේ පපුවේ තබා ගන්නට නම් මෙහෙම තීරණ ගත යුතුය. අනේ කියන්නකෝ බය කරනවානේ. විමුක්තියගේ හිස මතර අතක් තිබුවේ. මං බුක්ෂොප් එකේ ඉන්නම්. අද ටිකක් ඉක්මනට එන්න. ඇයි උදේ? අපි අද ගමනක් යනවා. අපි දෙන්න. එසේ කියද්දී හිතර ආසේ. එහෙත් ඇතුළාන්තර බියක්ද දැනේ. කොහෙද යන්නේ? පරිස්සම් වෙන්න ඕන නේද වස්තුවේ? බෝ මං කොහොමත් පරිස්සම් කරනවා. ඉක්මනට එන්න ඕන. මං ෂොප් එකේ ඉන්නම්. කොහෙද යන්නේ කියන්න? බය වෙන්න එපා. හවස එනවා. මං ඉක්මනට එන්නම්. ඇයි ඒක ඔහුගේ අතර දුන්නාය? ඔහු මේ කොහෙ යන්නට හදනවද ඇයට තේරුමක් නැත. සාරි පටලවාගෙන එන්න එපා. බුක් ෂොප් එකේ ඉන්නේ නෑනේ. ඇය හැරෙන්නට ගියායි. ඔහු වර්ෂාව තම නිර්වත් පපුවට එහෙමම තුරුළු කරගත්තේ. ඔහුට ඇත්තරම දුකය. අද කියන තීරණයකට සමහර විට මේ කෙල්ල කැමති නොවන ඇත. හිත කරන්නට දෙයක් නැත. ඔහු ඇව එකාගෙන කොහේ හෝ යන්නට හිතුවේ නිස්කලංකයේගෙන ඇයට පහදා දෙන්නට. තමා විමුක්තිගේ කාමරයට යද්දී නැන්ද සාලේ උන්නාද? වාෂාට ඇත්තරම මතක නැත. ඇව ඇත්තරම වෙවුලන්නට විය. ඇඳුන් රෑඳුමේ හවුස් කෝට් එක අතින් සකසාගෙන බියවත්ව පහලට බැස්සාය. උඩ කතා කළ යම පහලට ඇසුනේ නම් නැන්දරත් ඒ ගියේ නැද? වාෂා උගුරෙන් ඇසුවාය. සුරම්මයා කතා නොකර මොහොතක් වාෂා දෙස බලා උන්නාය. ඇගේ හිතට අද මහා අමුතු දෙයක් ගැන ඉවක් වැටුනි. මෙච්චර පාන්දර මොකටද අයියව නැගිට්ටවන්නේ? සුරම්මයා එකවර අසද්දී වාෂාට කට උත්තර නැතිවේ. ඇරත් ඇය බලා උන් බැල්මට වාෂාව ගිනි ගත්තේ. අයිය පාන්දරම ඇහැරිලා නැන්දේ තේත් ඉල්ලුවා. කෙල්ලට පුදුමාකාර ලෙස ගොත ගැසිනි. තෙම්පරාද නෝ අහිංස කෙල්ලගෝ ආයිෂාට මවා පෙන්නේ මෙත්තරම් බැරිය. මහත් ඇහැරිලානෙ හිටියේ. ඔයා මගෙන් තේ ඕනද කියලා ඇහුවේ නෑනේ. අපි තනුකම්පා කරන්න ගිහලා නැති ප්‍රශ්න ඇති කරගන්නවා. සුරම්මයා කිව්ව කතාවට වාෂාව ගිනිගත්තාය. ඇය නැති ප්‍රශ්නය කිව්වේ මොනවටද? වාෂා කුස්සිට ආවේ වෙවුලමනි.
අල්ලා උන්නේද මේ වූ සියල්ල අසාගෙනේ. අල්ලා වාෂාව දුටුවන මෝට ඇඟිල්ලත් තබා කතා නොකරන ලෙස වාෂාට කීවාය. හිතේ වූ බයටම හොද්ද බාන්නට යද්දී කෙල්ලගේ අත පිච්චි ගියේ. ඇයි හේමම අරගෙන අනෙක් අතින් තද කරගත්තාය. අනේ අත පුච්ච ගත්ත නේද? කෝ ලුණු වතුර ටිකක් දාන්න. දානවා නම් මගේ පපුවට ලුණු වතුර ටිකක් දාන්න අක්කේ. පිච්චෙන්නේ පපුවේ. අල්ලා හිමම ඇගේ පිටට පහරක් ගැසුවාය. කට පරිස්සම් කරගන්න. මං ඇති මොඩි ඇති. දැන් මෙතනට ආවොත් වාෂා හිමම දෙතුළුපට තද කරගෙන දෑස් වලින් ගලන්නට ආ කඳුළු මිරිකා ගත්තායේ.